ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විදිහට විශේෂ ඉල්ලීමක් අපේ රටේ ජනතාව වෙත කරන්න අපි අදහස් කරන විශාල යුද්ධයක් පවතින රුසියානු සහ යුක්‍රේන යුද්ධයට අපේ රටේ පුරවැසියන් මැදිවේ. මෙතනදී සිදු වෙලා තියෙන්නේ අපේ රටේ වසර 30ක් තිස්සේ පැවති ත්‍රස්තවාදයේ පරාජය කිරීමට තම දිවිහිමියෙන් ඉතා විශාල මෙහෙයක් කරපු අපේ රණවිරුවන් මේ කුලී හේවායන් විදියට යන ප්‍රවණතාවයක් ඇති වෙලා තියෙනවා. මම විශේෂයෙන් කියන්න කැමති මේ රණවිරුවන්ට ඔබ ඉතාමත්ම උත්තරීතර සේවයක් කරලා මාතෘභූමියටත් එහි වසන ජනතාවටත් ඒ වගේම අනාගත පරම්පරාවටත් ඔබ විශාල සේවයක් කරපු අය. එහෙම කරලා තමන්ගේ ජීවිතේ නැති කරගන්නත් ඒ වගේම තමන් ආගිය අතක් තමන්ගේ ගෙවල් වල අයට හොයාගන්න නැති වෙන විදියට කටයුතු කරන්නත් සිදුවීම ගැන අපි ඇත්තරම කනගාටු වෙනවා. ඔබලා කරපු මේ මහඟු සේවය අපි රටක් විදියට ඉතා ඉහළින්ම අගය කරන අතර ඔබට කිසිම අනතුරක් ආන්තරාවක් වෙනවා දකින්න අපි ආරක්ෂක අමාත්‍යාංශයවත් මේ රටේ කිසිම පුරවැසියෙක්වත් කැමති වෙන්නේ නැහැ. පොර රැකියා ඒජන්තවරුන් පිරිසක් එකතු වෙලා විශ්‍රාම ගිහිල්ලා ඉන්න රණවිරුවන්ව මේ රුසියානු යුක්‍රේන යුද පෙරමුණට යවන්නට මිනිස් ජාවාරමක් කරනවා. ඉතින් මෙතනදී බොරු පොරොන්දු රාශියක් දීලා තියෙනවා. රුසියානු හමුදාවට බන්ධනවා කියලා, ඒ වගේම යුක්‍රේන හමුදාවට බන්ධනවා කියලා, ඒ වගේම සෙන්ට් පීටර්ස්බර්ග් වගේ නගරවලින් ඉඩම් ලබා දෙනවා කියලා, ඒ වගේම පවුල්වල අයට රුසියාවේ පුරවැසිභාවය ලබා දෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි රුපියල් ලක්ෂ 10කට අධික මුදලක් සමහරුන් ලක්ෂ 10ක් 15ක් ඒ වගේම ලක්ෂ 19ක් මාසික වැටුප විදියට දෙන්න පොරොන්දු වෙලත් මේ ආව යවලා තියෙනවා. ඒ ලක්ෂ ගණන් ලබා දෙනවා කියලා කිව්වට ඒ අයට මුදල් කිසිම දෙයක් ලබා දීලා නැහැ. කිසිම වැටුපක් ගෙවලා නැහැ. ඒ වගේම මිය ගියොත් හෝ තුවාල වුණොත් බරපතල විදියට කිසිම වන්දියක් නැත්තම් කම්පන්සේෂන් එකක් ගෙවලත් නැහැ. මේවට රැවටිලා අපේ රණවිරුවන් සෑහෙන ගණනක් මේවන කොටත් ඒ යුද පෙරමුණට ගිහිල්ලා ඒ සටන් කළා. කොටසක් මිය ගිහින් තියෙනවා, කොටසක් තුවාල ලැබලා තියෙනවා. කවුරු මිය ගියාද, කවුරු තුවාල ලැබුවද කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. අපි ආරක්ෂක අමාත්‍යාංශයේ විදියටත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදියටත් අපි විශාල උත්සාහයක් දරනවා ඒ අය කවුද කියලා හොයාගන්න. මොකද ඒ රජයන් වල නීත්‍යානුකූල හමුදාවලට නෙවෙයි මේ අය බඳවලා තියෙන්නේ, ඒ රටවල තියෙන කුලී හමුදාවලට. ඉතින් ඒක නිසා මම ඉතාමත්ම බැගෑපත්ව ඉල්ලා සිටිනවා අපේ හිටපු රණවිරුවන්ගේ ඔබ මේ ජාවාරම් කාර්යයෙන්ගේ මේ ජාවාරම් වලට හොර මගඩි වලට අහුවෙලා ඔබේ ජීවිතයක් නැති කරගෙන ඔබ ආගියාතක් නැති නිසා ඔබේ පවුල්වල ඔබේ දෙමාපියන් විරින්දෑවරුන් සහ දරුවන් දුකටපත් කරන්නේ නැතිව මේ විදියට යන ගමන නොගෙයින් ඉන්න කටයුතු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. මෙතනදී විශේෂ දැනුම් දීමක් කරන්න කැමති මේ ජාවාරම් කරුවන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් පොලිසියත් අපේ බුද්ධි අංශත් විශාල මෙහෙයුමක් දියත් කරලා තියෙනවා. මෙවැනි මිනිස් ජාවාරම කරන අපේ රටට මෙච්චර සේවයක් කරපු ඒ වීරෝදාර රණවිරුවන්ව මේ මිනිස් ජාවාරමට අරගෙන අනුන්ගේ යුද්ධයක කුලී හේවායන් විදිහට යවන ඒ ජාවාරම් කරුවන්ව නීතියේ රැහැනට අසු කරන්න අපි උපරිම ශක්තිය යොදලා තියෙනවා. දැනටමත් අපි කිහිප දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ වගේම ඒ අයගේ මාර්ගයෙන් සහ අපිට ලැබෙන අනෙකුත් තොරතුරුවල මාර්ගයෙන් අපි මේ සඳහා උපරිම උත්සාහය යොදලා තුරු අයත් අත්අඩංගුවට අරගෙන නීතිය හමුවට පමුණුවනවා. ඒ වගේම මේ ජාවාරම් කරන අයටත් ඒවට සම්බන්ධ අයවලුන්ටත් මම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විදියට දෙන පණිවිඩය තමයි මෙච්චර වටින මිනිස්සුන්ව මේ විදියට අනුන්ගේ රටවල්වල කුලී හේවායු විදියට යවලා ඒ වටිනා මිනිසුන්ගේ ජීවිත නැති කරන්න එපා. ඒ වගේම මතක තියාගන්න මේ හැම රණවිරුවෙක්ම ශ්‍රී ලාංකිකයෙක්, ලංකාවේ පුරවැසියෙක්. එහෙනම් අපේ පුරවැසියන්ව මේ වගේ භයානක තැන්වලට තල්ලු කරලා සල්ලි හම්බ කරගන්න ඒව කරන්න එපා. ඉතින් ඔය ටික තමයි මම ඒ අයගෙන් ඉල්ලා සිටින්නේ. කෙසේ නමුත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විදියට මම සහතික වෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යාංශයත් පොලිසියත් සමග එකතු වෙලා අපි මේ මිනිස් ජාවාරම කරන ජාවාරම් කරුවන්ටත් ඒ සමාගම් වලටත් ඒ සඳහා අනුග්‍රහය දක්වන උදව් කරන සියලු දෙනාටමත් විරුද්ධව නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා කියලා මම ප්‍රකාශ කරනවා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමග